අපේ ආදරණීය තරුණ දේශපාල නායකයා එතුමා අපට අහිමිවීම දැවැන්ත පාඩුවක්. හැබැයි දැන් පහුගිය සතියේ අපි දැක්කා මේ පෝට්ටුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමක් තිබුණා හයිට් පාක් එකේ. පළවෙනි මං හිතන්නේ අපි මේ රටේ ජනතාවට ස්තුතිවන්ත වෙන්න ඕනේ පෝට්ටුව හයිට් පාක් එකට සීමා කිරීම ගැන. හයිට් පාක් එකේ භාගයක් යනකම්ම ස්ටේජ් එකක් තියෙන්නේ, ඉතුරු ටිකේ තමයි හිටියේ. කියන්නේ 2300කට පෝට්ටුව සීමා කිරීම ගැන මං හිතන්නේ මේ රටේ ජනතාවට අපි කෘතඥ වෙන්න ඕනේ. ජනතාවගේ දේශපාලන විඥානයේ සහ ප්‍රගතිශීලී දේශපාලන විඥානයක් ගොඩනැගීම පිළිබඳව මං හිතන්නේ අපි සතුටු වෙන්න ඕනේ එක පැත්තකින්. අනෙත් දේ තමයි තාමත් මේ පොහොට්ටුවට තාමත් කාගේ හරි මලමිනි පෙන්නලා තමයි, මලමිනියක් පෙන්නලා තමයි ඡන්දෙ ඉල්ලන්න ඉන්නේ. දැන් අපි දැක්කේ අපි ගත්තොත් එහෙම මේක ඉතිහාසයටම ගියොත් එහෙම ජනාධි මහින්ද රාජපක්ෂත් මලමිනි, යාපනයේ මලමිනි, ගොඩගහපු මලමිනි පෙන්නලා තමයි බලයට පත් වුණේ. මලමිනි පෙන්නලා තමයි දෙවන පාර බලයට පත් වුණේ. ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වුණේ මේ අහිංසක කතෝලික ජනතාව, ක්‍රිස්තියානි ජනතාවගේ මලමිනි පෙන්නලා. අපි දැක්කනේ ගෝඨාභය රාජපක්ෂ ප්‍රංශ පුවත් සේවයට ප්‍රකාශ කළේ මම තමයි දැන් ජනාධිපති අපේක්ෂකයා කියලා. එතකොට මේ මියගිය අහිංසකයන්ගේ දේහයන් පොළවට පස් කරලත් නැහැ. පොළවට යට කරන්නත් කලින් මලමිනි ටික පෙන්නලා තමයි බලයට ආවේ. දැන් බලන්න, දැන් අපි දැක්ක මේ ඊයේ පෙරේද තිබුණු රැස්වීමෙත් අර මියගිය සනත් නිශාන්ත අවුරුද්දක් යන්න කලින් අන්නේ මලමිනිය මතින් සනත් නිශාන්තගේ බිරිඳ කියන මම මලමිනි මතින් කියන්නේ මම මලමිනි මතින් ගොඩනැගෙන කාන්තාවක් කියලා. මගේ මහත්තයාගේ මලමිනිය මතින් මං ගොඩනැගෙනවලු. මං අහන්නේ මේක තමයි මේ පොහොට්ටුවේ දේශපාලනය. පොහොට්ටුවට ජීවත් වෙලා ඉන්න එකකින් ඡන්දයක් ගන්න බෑනේ. අපි දන්න පොහොට්ටුවට ජීවත් වෙලා ඉන්න මිනිහෙක්ව පෙන්වන්න බෑ. ඉතින් ජීවත් වෙලා ඉන්නේ උංග පොළවට පස් කරන්න තමයි පොහොට්ටුව ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ එස් අට්ටැඹිය පහුගිය කාලෙම කරේ. පෝලිං වලයි මිනිස්සුන්ව මැරුවේ. ඒ නිසා ජීවත් වෙලා ඉන්න එකකින් පොහොට්ටුවට ඡන්දයක් ගන්න බෑ, උන් ළඟට යන්න බෑ. ඒ නිසා මැරිච්ච උන් පෙන්නලා තමයි බලයට එන්න හදන්නේ. දැන් කොටින්ම කියනවා නම් දැන් මං හිතන්නේ තුන් කාලක් මරණයට පත් වෙච්ච මිනිහෙක්නේ මහින්ද රාජපක්ෂ කියන්නේ. ඈ භාගයක් නෙමෙයි මං හිතන්නේ, ඒකත් ඉස්සරහට තුන් කාලක් විතර 50 දින මිනිහෙක්ට කරු ගහලා ගෙනල්ලා හිටවනවනේ. මොකටද මේ නාමල් රාජපක්ෂව ගොඩ දාන්නනේ? නාමල් රාජපක්ෂව ගොඩ දාන්න පුළුවන්ද හත්මුතු පරම්පරාවම වලෙන් නැගිට්ටත්? හත්මුතු පරම්පරාවම රාජපක්ෂලගේ වලෙන් නැගිට්ටත් මේකව ගොඩ දාන්න පුළුවන් මිනිහෙක්ද මේ නෑමොල්? ඒකව ගොඩ දාන්නත් දැන් මේ නහින දෙහින කාලේ ඉන්න මිනිස්සයා කරු ගහලා උස්සගෙන එනවා. කතා කරගන්නත් බෑ, වතුර ටිකක් බී ගන්නත් බෑ. ඉතින් මේක තමයි පොහොට්ටුවේ දේශපාලන අවසානය. මේක තමයි දේශපාලනයේ මිය යාම, පොහොට්ටුව මිය යමින් තිබෙන පක්ෂයක් මේ රටේ ජනතාව බොහොම පැහැදිලිවම ඒක තීරණය කළා ඉවරයි. ඒ නිසා තමයි ඔය 3400කට මේක සීමා කළා, බිත්තියටම හේතු කළා තියෙන්නේ. ඒ මේ රටේ ජනතාව බොහොම සබුද්ධිකව තීන්දු ගනිමින් ඉන්නවා. මේක විප්ලවයෙන් පසු අවධියක් මතක තියාගන්න. අපි කියන්නේ මේක පශ්චාත් අරගල සමාජයක්, රටක්. සරණක විප්ලවයකින් පස්සේ ගොඩනැගිමින් තිබෙන රටක්. ජනතාව බොහොම රැඩිකල් තීන්දුවක් ගනී. මියගිය මිනිස්සු වෙනුවෙන් නෙමෙයි, මියගිය මිනිස්සු පෙන්නලා නෙමෙයි, මියගිය මිනිස්සු මතින්, මැරුණු මිනිස්සු මතින්, මලමිනි මතින් නෙමෙයි, මේ රටේ ජනතාව මතින්, ජනතාව මතින් බලය ලබා ගැනීම දේශපාලන පරිවර්තනයකට ජනතාවත් සමගින් සූදානම් විය යුතු මොහොතක්. Explore the